ගාලු මුදුරු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වෙනවා. අද දිනේදී දින 50 සැපිරීම නිමිත්තෙන් ගාලු මුදුරු වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. තරුණ තරුණීන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ඉන්දන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදිය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්ද අරගලකරුවන් අද ආරම්භ කළා. පාපැදිකරුවන් අරගල භූමියේ පාපැදි සවාරියක් ආරම්භ කළේ ඒ අනුවයි. අපි තීරණය කරා කෙටි දුර දාවෙන සඳහා පාපැදි රැල්ලක් හදන්න අරගල භූමියෙන් අපි සමාජයට පණිවිඩයක් දෙනවා පාපැදි පදින්න කියලා. මේ පාර දිහා බැලුවට පස්සේ මහා විශාල වාහන ගමන් කරනවොත් බයිසිකලයක් පේන්නේ නැහැ. තෙල් අර්බුදයේ පාපැදි රැල්ලක් අපි හදනවා. හදලා ඒක ජනගත කරනවා. ඒ නිසා අපි කියන අපිත් එක්ක එකතු වෙන්න. බලන්න නෙදර්ලන්තේ වගේ. නෙදර්ලන්තේ බැලුවම ෆැෂන් එකට බයිසිකල පදිනවා. නමුත් අපේ එහෙම කිසිම වැඩපිළිවෙලක් නැහැ. පුරවැසියෝ විදිහට අපි වටපිටාවෙන් සිස්ටම් චේන්ජ් එකක් ඇති කරගන්න ඕනේ. අපි කොහොමද පොඩි දුරක් බයිසිකලෙන් යන්නේ කියන දේ සමාජගත කරන්න අද මේ සයිකලිස්ට්ලා අපේ කොළඹ ගොඩක් කයවිල්ලා ඉන්නවා තරුණ තරුණියොත් මේකට ගෙනල්ලා රැල්ලක් ඇති කරන්න ගත්ත පළවෙනි පියවරක්. ඉතින් ඒක හොඳ දෙයක් නේ. ඒකින්ද අපි ඔක්කොම එක වුණා. අපි රටක් විදියට ගෙදරිනුත් මේ සිස්ටම් චේන්ජ් එක කරගෙන උඩ තියෙන ප්‍රශ්නෙත් හෙමින් හෙමින් විසඳගන්න උපරිම අපේ සහයෝගය දෙමු. එමෙන්ම ගාලු මුදුර අරගලයට දින 50ක් සැපිරීම නිමිත්තෙන් විරුද්ධතා පාගමනක්ද අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම සහ ගොඩනැගිලි කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයේ පාගමන සංවිධාන කරන පිරිසට එරෙහිව නියෝගයක් නිකුත් කළා. උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබඳ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විරෝධතාකරුවන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී තිබෙනවා. ජීවන්ත පීරිස් පියතුමා, රංගන ලක්මාල්, එරංග ගුණසේකර, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර සහ ජෝසප් ස්ටාලින් ඇතුළු අද දින උද්ඝෝෂණයට සහභාගී වන පිරිස සඳහායි නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව කොල්ලුපිටිය මංසන්ධියේ සිට කොළඹ කොටුව අධිකරණ බල සීමාව තුළ පිහිටි ප්‍රධාන ආර්ථික මර්මස්ථාන පමණක් නොව කිසිදු රාජ්‍ය ආයතනයකට නිල නිවසකට ඇතුළුවීම, ඒවාට හානි කිරීම තහනම් වනවා. එමෙන්ම අදාළ ප්‍රදේශයේ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීම තහනම් වනවා. කොළඹ කොටුව පොලිස් වසමේ NSA වටරවුමේ සිට චෛත්‍ය පාර, NSA වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝක් වීදිය, ලෙඩ් බැස්ටියන් මාවත දක්වාත්, මුදලිගේ මාවත, රෝහල් වීදිය, බැංකු මාවත, බාරුන් ජයතිලක මාවත, චතුම් වීදිය, කැනල් පාර යන මාර්ගවල විරෝධතාකරුවන්ට ගමන් කිරීම අද දිනේ සිදු නොකළ යුතු බවටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර ඇත්තේ. අරලීකහ මන්දිරයේ ඉදිරිපිට නෝටිල් ගම විරෝධතාවට අදට දින 16ක් සපිරෙනවා. අද පෙරවරුවේද විරෝධතාව දැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. Thank you.